සරලව දැන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පොලියන පාත් වැඩි කිරීමේ අරමුණ තමයි රටේ තියෙන ඉල්ලුම යම් ක්ෂාකාරයක පාලනික පොලියන පාත් වැඩි කිරීම තුළින් ණය ලබා දීම අඩු වෙනවා බැංකුවලින් ඒ තුළින් යම් ක්ෂාකාරයක ඉල්ලුම අඩු වීමක් වෙලා එතකොට ඉල්ලුම අඩු වෙනවා කියන්නේ එතකොට යම් ක්ෂාකාරයක ආර්ථික අඩුත අඩු අඩු මට්ටමක පවත්වාගෙන යන්න වෙනවා. එතකොට රටට අවශ්‍ය වෙන ඒතර ඒගොල්ලෝ වැඩිපුර ආනයන කරන්න එක අඩු වෙනවා. එතකොට අපි තියෙන දැන් තියෙන දේශ විනිමය කියන්නේ ඒක ඒක යම් ක්ෂාකාරයකට සමනය කිරීමට රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය රටේ තියෙන ඉල්ලීම අඩුවීම අවශ්‍යම කරන්න ඕනේ. ඒක නිසා තමයි රජය විදඟ අඩු කරගෙන යන්නේ. පුද්ගලංශ විදඟ අඩු කිරීමේ ක්‍රමය තමයි පොලියන පාත් වැඩි කිරීම තුළින් ණය ගන්න පුළුවන් හැකියාව අඩු කළ ඒ කරන යම් කිසි කරන ව්‍යාපාරයක් හෝ යම් කිසි එක තියෙන ක්‍රියාකාරීත්වය අඩු කිරීම යාම. ඒක මේ වගේ ක්‍රයිසස් එකදී අත්‍යවශ්‍යම වෙන්න ඕන දෙයක්. හේතුව තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය මේ ඒ වගේ වෙලාවකදී ආර්ථිකය වර්ධන වේගය අඩු වෙන්න ඕන අනිවාර්යයෙන්. අඩු වෙකින් යන්න ඕන. අඩු වෙකින් යන්න යන්න මහ බැංකුවට කරන්න පුළුවන් දේ තමයි පොලියන පාත්‍රය වැඩි කරන එක. ඒකෙන් තමයි බලාපොරොත්තු ආර්ථික වර්ධන වේගය අඩු වෙලා ඉල්ලුම අඩු වෙලා ඊට පස්සේ අපනයන ආනයන ඉල්ලුම අඩු වෙලා එතකින් මේ විදේශ විනිමය අර්බුදයට සහ රටේ පවතින අනිකුත් ප්‍රශ්න වලට විසඳුමක් එයි කියලා කෙටි කාලෙක කෙටි අධික කාලෙක